සුබ දවසක්. අද මම ඔයාලත් එක්ක හදන්නේ පාස්ත එකක් කවුල් ෆියෝරෙලින්. ඒ කියන්නේ පාස්ත දි කවුල් ෆියෝරි කියන එක තමයි හදන්න යන්නේ. ඉතින් කවුල් ෆියෝරි කිව්වහම මේකට අවශ්‍ය වෙන දේ පළවෙනිදම ගෝවා මලක්. මම මේ පොඩි ගෝවා මලක් කරන් තියෙනවා එක මගේ වත්තෙන් ටීච් එකක්. ඒ වගේම ස්පෙක් පොඩ්ඩක් එහෙම නැත්නම් පංචෙත්ත ටිකක් ගොංචාලේ වගේ දෙයක් වුණා පාවිච්චි කරන්න පුළුවන් අර කාබනාල හදන්න ගන්න එකේ. ඉතින් ග්‍රෑම් මම 100ක් විතර අරන් තියෙනවා. සුදුළුණු බිග් දෙයක් අරන් තියෙනවා. පාමසන් චීස් ටිකක් ග්‍රේට් කරලා අරන් තියෙනවා. ගම්බිරිස් කුඩු ටික යාලු කුඩු ටික. මෙතන මම පාස් එකේ මිස් එක අරන් තියෙන්නේ. කලම පාස් එක. ඔයාලට පුළුවන් කැමති දෙයක් පෙන්න වගේ දෙයක් වුණත් පාවිච්චි කරන්න. පෙන්නට බෙතිනි ඒ වගේ දේවල් ඕන එකක් හරි යනවා මේ පාස් එකට. සාමාන්‍ය මේක ස්පගෙටි වලට වගේ ගැලපෙන්නේ නැහැ. සාමාන්‍ය ටිකක් කොට පාස් එකක් ගන්න. හදද්දි ඔලිව් තෙල් ටික. මෙතන මේ ෆ්‍රෙෂ් ක්‍රීම් එක එහෙම නැත්නම් ඩබල් ක්‍රීම් එක කියන එක එක එකන එක එක ඉදිරි කියනවා. කොටිම කිව්වොත් පන්නද කුචිනාරේ අපි ඉතාලි භාෂාවෙන් කිව්ව පන්නද කුචිනාරේ කියන එක තමයි මේ අරන් තියෙන්නේ. කාවල් ෆියෝරි එක නම් මම අරන් තියෙන්නේ කාවල් රෝමාන එකක්. එහෙම නැත්නම් කාවල් බියන් කාවල් ෆියෝරි බියන්ක එක. එකකින් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් වල නිතරම දකින සුදු පාට ගෝවා මල් එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. අපි එකම දේ සුදුළුන් ටික අපි කන හිඳ පොඩියට කපා ගන්න ඕනේ. ඉතාලි කෙනෙකුට හදද්දි නම් සුදුළුන් ගෙඩිය තෙලට දාලි බැලලා පැදුනට පස්සේ සුදුළුන් ගෙඩිය අයින් කරනවා. මම නම් මේක එහෙම නෙවෙයි හදන්නේ. සුදුළුන් පොඩියට කපා ගන්නවා. ගෝවා මලුත් ගොඩා පොඩිය නෙවෙයි සාමාන්‍ය සයිස් එකට අපි අඟල විතර සයිස් සෙන්ටිමීටර විතර කැල්බි වලට ගෝවා මලත් කපාගෙන ඉවරලා ඊළඟ කොටසට යමු. අපි මුලින්ම මේ පදෙල්ලාව ක්ලිප තියාගෙන මේකේ සෝස් එක හදාගමු. මුලින්ම මං කරේ මේ වගේ තෙල් ටිකක් දාගන්න එක. තෙල් ගොඩක් අවශ්‍ය නැහැ පංචත දාන හින්දා අපි මේකට සුදුළුන් ටික දාගමු. සුළුණුත් එක්කම අපිට පුළුවන් මේ පංචෙත්ත ටිකත් මේ එහෙම නැත්නම් ස්පෙක් ටික එකතු කරන්න. මම දාන්නේ ස්පෙක් මම වට කලින් කිව්වා. පොඩි කපාගත්තු ස්පෙක් පංචෙත්ත ගුවන්චාලේ මේ කැමති දෙයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. අපි මේක පොඩ්ඩක් තෙලේ විනාඩි දෙක තුනක් රොසලා වෙන්න ආරෙමු. රොසලා වුණාට පස්සේ අපි ඊළඟ කොටසට යමු. මේ ස්පෙක් ටික එහෙම නැත්නම් පංචෙත්ත ටික සාමාන්‍ය ගාන රොසලාර වෙලා තියෙන විනාඩි දෙකක් විතර යනකොට අපි මේ වෙලාවට මේ පොඩියට කපාගත්ත ගෝවා මල් ටික මේකට එකතු කරගමු. එකතු කරගෙන ඉතින් තුට්ටක් එකක් විනාඩියක් විතර අපි රොසලාර වෙන්න ආරෙමු. ඊට පස්සේ මේකට අපි වතුර පොඩ්ඩක් දාමු. වතුර පොඩ්ඩක් දාලා ගින්දර අඩු කරලා මේක තීමී තීමීට තැම්බෙන්න තියමු. සාමාන්‍ය විනාඩි 10ක් 15ක් යනකොට මේ පොඩියර කපපු හිඳ ගෝමල් ටී ඉක්මනට තැම්බෙනවා. ඒ විදිහට අපි තැම්බුණාට පස්සේ ඕන්නම් කෙනෙකුට මේක වහලා තියන්න පුළුවන් ඉක්මනට තැම්බ ගන්න ඕන නම් අපි මේක තැම්බුණාට පස්සේ ඊළඟ කොටසට යමු. දැන් මේ ගෝමල් ටික සාමාන්‍ය ගානට බැදනකොට දැන් මේ එකතු කරලා තියෙන්නේ පන්න. එහෙම නැත්නම් ෆ්‍රෙෂ් ක්‍රීම් එක ඒක එකතු කරලා තියෙන්නේ. මේ ගොඩක් වෙලාවට පන්නද කුචිනාරේ කියලා වෙනම ගන්න තියෙන පොඩි මේවා එක එක නම් මේකට මම අර කිව්වා වගේ එක එක නම් පාවිච්චි කරනවා. ඒකත් අපි මේක ටිකක් කලවම් කරගන්නවා. ඒ කලවම් කරගෙන ඉවරලා මේකට අවශ්‍ය ප්‍රමාණයට අපි ලුණු ගම්බිරිස් දාගන්නවා. පොඩ පරිස්සම් ගන්නේ හැමතිස්සෙම ලුණු දාද්දි. මොකද මේ පංචෙත්ත එහෙම නැත්නම් ස්පෙක් වල හැමතිස්සෙම ලුණු ගතිය තියෙනවා. ඒකින්ද මේක පරිස්සමට එකතු කරන්න ඕනේ. මේ ලුණු එකතු කරද්දී සාමාන්‍ය ගෝමල් ටිකක් තැලනකොට පොඩි වෙලා යන ගානට මේ වගේ වලට පේනවා නේද? ඒ වගේ වෙන්න ගානට තැඹිලා තිබ්බම ඇති. උණු රෙඩිය තැඹෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. කොහොමත් මේ පන්න එක දාපුවම මේක ටක් ගාලා උකු ගතියක් ඇති වෙනවා. ඒකින්ද මේ වෙනකොට දැන් අපි පාස්ත එක ලෑස්ති කරගමු. පාස්ත එක ලෑස්ති වුණාට පස්සේ පාස්ත එක කලවම් කරනකොට ඊළඟ දේවල් ටික මම කියලා දෙන්නම් මොනවද කරන්න ඕනේ කියලා. දැන් අපේ සෝස් එක ලෑස්ති. සෝස් එක ලෑස්ති වෙලා තියෙන හින්දා අපිට පුළුවන් තඹගත පාස්ත එක මේකට කලවම් කරගන්න. මේකේ ඔයාලට පේනවා පොඩි තෙතගතියක් වැඩිපුර තියෙනවා. ඒ තෙතගතිය තියෙන හේතුව මොකක්ද දන්නවද? මම මේකට පාස්ත තඹ තඹ තියෙන වතුරකින් පොඩි ප්‍රමාණයකුත් මේකට එකතු කරා. මොකද මම පාස්ත එක සාමාන්‍යයෙන් විනාඩි 10ක් තඹන්න තියෙන පාස්ත එක තඹලා තියෙන්නේ මෙතන විනාඩි 8ක් විතර වගේ. ඉතුරු විනාඩි දෙක සාමාන්‍යයෙන් සෝස් එකත් එක්ක පොඩ්ඩක් කුක් වෙනවා නම් තමයි නියම විදියට පාස්සකට රස උරාගන්නේ. ඉතින් එහෙම වෙලාවකට අඩුපාඩුවක් තිබ්බොත් ඔයාලා වෙනම වතුර ටිකක් අයින් කරලා තියාගන්න පාස්ස සම්බන වතුරෙන්. මොකද ඒකේ ඒ වතුර එකේ පොඩ්ඩක් ඒක පාවිච්චි කරන්න ටිකක් ග්‍රේවි ගතිය යනවා. ඕනම පාස්ස එකට තඹ තඹන වතුර එකෙන් දාන්න පුළුවන්. දාලා තමයි නියම රසයක් ගන්න පුළුවන්. අපි දැන් මේ කරේ චීස් එකතු කරා. පාමසන් චීස් ටිකත් එකතු කරලා මේක කලවම් කරලා
උණුවෙන් සර්ව් කරන්න පුළුවන් හොඳම රස ඒ වගේම සම්පූර්ණ සමබර කෑම වේලක් ඉතින් ඔයාලත් බලන්න පාස්ටල් කෝෆි හදලා කොහොමද කියලා